ම සාධන පිළිගන්න ස්කල ට ක් ඉති ම සාාව ම මැක් ගන ඉතිස්ටගන පොඩි මැක් ගැන වගේ ර අරන්නාව පල වරදන බලන්නදී අදරගලගේ මේගන පට අදගෙන ලති මැක් එකක් නෙවෙේ මොඩ්ඩේ කුත්ේ මේ න්නට වට ගොඩක්ම පාවිත්වයන බාල්තා වන දෙයක් එමට මේක අදාගන්න ගොඩක් දෙන දන්න ලංකාව කවුත් මේ වගේ විදක් කරලන සිත කරල නැතින්න මහිත අරන් අරන්න ඇනි මං ගොඩක් දිගෙන් දිගටම ලංකාය කරපු නැති දස්තම අරංගල දෙන ොඩක් හොමල්තත් මගේ මේ කරලදින මගේ තම්න්නේල ගොඩක් ලරම දාරතින ලංකාල් පතමට කියලා ඉදි මේ වගේ වීඩියස් කවදවත්වට ලංකාල් නගින් බලාගන්නලෑ හින්ද කොඩක්දෙන අහල තිබ ප්‍රශ්න කරයි අරංගල දීන ඒවගේ වීඩියස් අනිවන් බලන්න ගොඩකුත් කවුත් කරලා වට පස වීඩියස් බලන්න වැරදි ඒහින්න චැනලෙඩිල බලන්න වීඩියෝස් ටික ඉතින් අදරතා කරන ගුව ම මැකුන් මොඩ්ේ කුන් මේ කියලා මට ගොඩක්දනට බරිතරන දයක් මට අරනපු විදේ පැහිලු කියන්න අදරංගල තින්න සාමානෙන් මං වීඩ සිරිස්සල අරංගල තින මැත්ති රිවිය කරන වලවට මගේ ටක්ක නැතුව උඩින් ගිල්ල ගැන සාමානෙන් උඩින් සාමානෙන් ද්‍රෝණයක් කැන විදිට කියලාමයි හතිම කොමල ද්‍රෝණයක් කියන කියලා ගොඩක්ද කාල තිබ විදිර අන්න ඒ විදට යවන්න කොහොමද කියලා මගේ ගොඩක් දෙන කාල තිබ ඒකට ටිප්ලය එකක් කලම අද විඩි කරන්නාව ඉතින් අද කියලා දෙනවා එක හදාගන්න කොහොමද ක්ම ල න මේක කිසිම මොඩ් එකක් සහ ඩේර පමන කාට බය කරන්න ඕන්න පට ගේමගේම ක්ට කරන්න ගුලන් ඉති විඩට වැදගත්වන දෙයක්තින මේකේ වාට වීඩික කොම කොයිම වෙලාපක් ස්කිප් කරන්න බං ගොඩකු අද කරන වැඩි වාට හරියට බලාගන්න ඕනේ හින්න හරියට බලන්න ගොඩිකුත් එක ස්කිප් කරලවා වෙන වැඩක්රතේ මගේ ගේම වැඩ කරන්න ද ඇදෙන්ට පුලුව ඉතින් හින්ද හරියට බලන්න මංකර හරියට හදාගන්න ඉන්න ීඩිය ස්කිප් කරන්නක් කොයිම වෙලාපව හරි එන අප අද ීටුත් කියල පලම කොඳ හදාරන කියලා ඔය තාමත් ස්කේලයින්ට අලුත් කරන්න දැම ස්කල්ලයින්න සබස්ක්‍රප් කරන්න ඒ වගේ මීඩා පිටිගෙන පොඩි බෙල්ලගන්නක ඕල් කරන්න ට බහ ම වාට ගත් විඩි ආදරගන්න පාගේ උදගේම කරගෙන ඉටස්ටගමට සකුලින් ය ගැනට ගියලක මොත් කියලා එනමට ඇට්ටු කරන්න පහමට ම මොද ගේම ගන්න දාාන දන්න හරිට බලන්න විඩියෝ ස්කිප් කරන මෙැන අනිවර මොනවට දැනගන්න කිව විඩියෝ ස්කිප් කරලා වන් ගේමක ඩිලිට්ු ම කියලා ගැන්ඩවාමට ඒවකගේම බාරගන්න නැත මේ කරන දිරකවත් වට කිසිම වෙලාක කොයි දාකොන් ගේම කර නැමෙන් දෙන්න කියන අදගෙනපු විදිහටම අදාගන්න පුළුවන් ඉන්නම් කොයි වෙලාකත් විඩියක ස්කිප් කරන්න එපා හරි අපි යම් විඩියකට කරන්න තින ඩිස්පීසි යන්නවාගේ ඩිස්පීසි කිල්ලා වයන්නවාගේ ඩොක්ියමෙන්ටලට ඩොක්ියමෙන්ට යන්න මේ පොඩි වැඩත් තියන්න හරිට බලාගත්තු හරිට වැඩ කරන්න පුළුවන් ඩොක්ියමෙන්ට් ගැන පසට මෙතන තියෙනවා යුරටක්සිමට ටූ කියල පෝල්ඩර ඒකට යන්න ගියට පස්ස වට මේකට මොඩ්ස් මියසික් ඔන්ලයින් පොෆයිල් මේ විදට කොඩක් තිය මෙතරින් වට දෝරගන්න මෙන්න මේක මෙන මේක මෙන මේක මෙමට සෝෆජීල් මේට සජී ෆයිල් එකත් තියෙන හරිද මෙන්න මේක මෙන්න මේක හොයාගන්න ඕන හරි මේක හයාගෙන මේක ඩබල් ක්ලික් කරන ගැන මේක ඕපන් කරගන්න ඔපන් කරන්න පස්සවට මේට මැසේජයෙන හවුදුෝන්තු ඕපන්ද ඩිස් පයිල් කියර ගැන මේ ඕපන් කරන්න මොකෙන්ද කියලා ඔහා මේක නෝට් පෑත් සිලෙට් කරලා මේට ඕකේ කරන්න හරිද මේ නම් අපට තියාගෙන පදරග නම එන්න මේ නම්ම තියෙන ෆයිල් මේ සෆී ෆයිල්ය හරිද මේ නම හරියට බල මේක ඕපන් කරගන්න වෙන ඕපන් කරන්න හරි හරි නම් බලාගන්න හරිද හරි ඊට පස්සේ ඕපන් කරගන්න නෝට් පෑඩල නෝට් පෑඩල ඕපන් කරන්න නොද නෝට් පෑට හරි ඕපන් කරලා මෙතින් යටටම යන්න ගැන මෙතින් මෙහිදර මවස් කරල්ලන්න මේ යටටම යන්න යටටම යන්න විටම යටටම යන යටටම ගිල්ලා දැන් එමී උඩට යන්නවන එමීට මෙහිරම උඩට යන්නවා මං කියන එක වගේ තියෙනවා මෙනිමක වාගන්න ඕන මෙතින හරිද වඩ නැත්තම් පුළුවන් මෙතැන්දි කන්ට්‍රෝල් එකයි එකයි ලිට් කරල මේක මෙතන ටයිප් කරගන්න මෙතැනදි වඩ පුළ මෙතන ඩීවලෝප කියලා සයි් කරගන්න සමරකට එන්න වෙන්න පුළුවන් ඉතින් ලා මෙහිදට ෆයින් නෙක්ස් කෙල දෙෙන අරිමිටී මෙන්න මෙහිදට පාට තින මෙන මේ හරි වගේ තියන්නේ පාට තින මෙමට දිව ලෝප කියල මෙ මෙහිදට මෙන මේකක් තියෙන හ මේ අනිවර පාගන්න මෙහිදට වෙනව තියන්න පුළුවන්
හරියට බලන්න අර කන්ට්‍රෝල් එකයි F එකයි ඔබල වඩ පුළුවන් DE කියලා සර්ච් කරගන්න. ඊට පස්සේ එන්ටර් කරලා පස්සේ මෙතන ඩිවලොපර් කියලා මෙන්න මෙතන එකක් එනවා. මෙතනදී වගේ ඊට ඉස්සරහා කොමාවක් ඇතුලේ දෙකක් කොමා දෙකක් ඇතුලේ අංක බිඳුව තියෙනවා. හරිද? ඩිවලොපර් කියලා එකක් තියෙනවා. ඒක ඉස්සරහා කොමා දෙකක් ඇතුලේ වාර බිඳු ඉලක්කම තියෙනවා. හරිද? හොඳට අහගන්න. ඒක මේ බිඳුව කපන්න. ඒ කියන්නේ බිඳුව බැක් ස්පේස් කරන්න. හරිද? එතකොට බිඳුව අයින් වෙනවනේ. අයින් වුණාට පස්සේ වා මෙතනට අංක 1 දෙන්න. මොකද්ද? අංක 1. අංක 1 දීලා වා ටිකක් ආයෙත් පල්ලට යන්න. එහෙම නැත්නම් වට පුළුවන් කන්ට්‍රෝල් එකයි F එකයි දෙන්න. මෙතෙන් දුවලා ආයෙ C O N කියලා සර්ච් කරලා අර මේක ඉන්ටර් කරගන්න. ඒත් වාට එක ගොඩක් වෙලාවට එන්නේ නැතු වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයා ගොඩක් වෙලාවට එන්න පුළුවන් වාට එන්න මෙන්න මේ විතර කන්සෝල් කියලා එකක් තියෙනවා. අන්න ඒක හොයාගන්න. අම ඉතින් මෙන්න මේ නම තියෙන එකක් වාට තියෙනවා. මේක යටම තියෙන්නේ. මෙන්න මේ යටවඩම ගාවස් වාට මෙන්න මේ දෙකක් තියෙනවා. කන්සෝල් කියලා මෙන්න මේ විතර ෆයිල් එක කියන්නේ මේ වාක්‍යයක් තියෙනවා. හරිද? මෙන්න මේ නම හරියට මතක තියාගන්න. ඔයාලා පුළුවන් නම් ඔයාගේ ස්ක්‍රීන් ෂොට් එකක් අරගෙන වීඩියෝ එක මේ නම් දෙක හරියටම ගන්න. එකක් මේක, අනිත් එක මෙන්න මේ හරිය තිබ්බා. ඩිවලොපර් කියලා මෙතින් මෙන්න මේ නම් දෙක. දැන් ස්ක්‍රීන් ෂොට් එකක් හරි පුළුවන් නම් ගහගන්න. මොකද කිව්වොත් අපි මේ ඇප් එක කරගත්තොත් ගේම් එක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා හරියට බලන්න. ඒක මතක් කරන්න ඕනේ. හරි. මෙන්න මේක ස්ක්‍රීන් ෂොට් එකක් ගහගන්න. මෙන්න මේක. ඒකට අංක එක දෙන්න. හරිද? ඊළඟ එක මෙන්න යටටම ගියාම ඔයාලට දිනනවා. මම යටට යනවානේ. යටවටම ගියාට පස්සේ ඔයාලා තියෙන මෙන්න මේ විතර කන්සෝලෝ කියලා මෙන්න මේ විතර තවත් වාක්‍යයක්. මෙන්න මේ කන්සෝලෝ කියලා මෙන්න විතර තවත් එකක් තියෙනවා. මෙන්න මේකත් ඒකට තියෙනවා ඔයාලට බිංදුව දීලා එතනටත් ඔයා මෙන්න මේ විදිහට අංක 1 දෙන්න ඕනේ. මගේ 1 කමාවක මෙතන මැකිලා. එහෙනම් මම මෙතනට හරිද? ඔන්න මම මෙතනදී මේ විදිහට කොමා දෙකක් තියෙනවා. හරිද? ඔයාගේ ඇත්ත මෙතන බිංදුව. මෙන්න මේ විදිහට බිංදුව තියෙන්නේ. හරිද? කන්සෝලෝ කියන වාක්‍ය ඇතුලේ මේ විදිහට බිංදුව තියෙනවා. හරිද? මෙන්න මේක බිංදුව රිමූව් කරන්න. ඒ කියන්නේ බැක් ස්පේස් කරන්න එක. එකක් කරලා ඔයා කරන්න ඕනේ මෙතන අංක 1 දෙන්න. ඒ කියන්නේ අංක 1 ඉලක්කම ඔබන්නේ මෙතනට. හරිද? කන්සෝලෝ එකටත් අංක 1 දෙන්න ඕනේ, ඩිවලොපර් එකටත් අංක 1 දෙන්න ඕනේ. මෙන්න මෙතන තිබ්බා ඩිවලොපර් කියලා එකක්. මතක ඇති මෙන්න මෙතන ඩිවලොපර්. හරිද? මේ දෙකට විතරයි ඔයාලා අංක 1 දෙන්න ඕනේ. අනිත් ඒවා වෙනස් කරන්න එපා. ඔන්න දැම්ම කිව්වා. මොකද කිව්වොත් ඔයාලට ගේම් එක වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. හරිද? ඒ හින්දා හරියටම මේ දෙක විතරක් කලන්න. නැතුව ඊට පස්සේ ගේම් එක ඩිලීට් වුණා, ගේම් එක වැඩ කරන්නේ නැහැ, ගේම් එක ක්ලෝස් වෙනවා ඔටෝම. ඔයාගේ දේවල් වෙන්න පුළුවන්. ඉන්න හරියටම මේ දෙක විතරක් කරගන්න. හරි. ඊට පස්සේ ඔයාලා මෙතන දෙනවා ෆයිල් කියලා එකක්. මෙතන ෆයිල් ගිහිල්ලා මෙතනින් මේ දින් මෙතන ෆයිල් ගිහිල්ලා සේව් කියන එක කරන්න. මෙතන සේව් කියන එක ක්ලික් කරන්න. හරි. දැන් මෙතනින් ආ ක්ලෝස් කරලා ඔයාගේ ගේම් එකට යන්න ඕනේ. හරි. මම යනවා හැමදාමත් අගින් මම යන්නේ මගේ 1.36 ගේම් එකට. ඒ කියන්නේ ඔයාට මේක ඕනම වර්ෂන් එකකට වැඩ කරනවා. ඒ කියන්නේ වර්ෂන් එකක් අනුව නෙමෙයි මේක වැඩ කරන්නේ. ගේම් එකේ අනුව. ගේම් එක එකයි නම් මේක වැඩ කරනවා. හරියට හදාගත්තොත්. හරි. හරියට බලාගන්න හදපු විදිය හරියට බලලා හදාගන්න ඕගොල්ලෝ. දැන් මම යනවා ගේම් එකට. ඔයාලා ගේම් එක ඕපන් කරගන්න. ඔන්න ගයිස් ඉතින් මම ගේම් එකට වැඩ දින්නේ මේ විදිහට. ඉතින් ගේම් එකට වෙලා මම තියෙන්නේ මම මෙතන ට්‍රක් එකකට අරගෙන. ඔයාලා ගේම් එකේ පුප්ප සෙටින් එකක් හදන්න නැතුව يعني මොකක්වත් කරන්න එපා. මම අර කිව්ව කලින් කිව්වේ අර අංක 1 දාගන්න දේ විතරයි කරන්න ඕනේ. ඊට පස්සේ වාගේ ගේම් එකට ඇවිල්ලා මම කියන විදියට මේ වැඩ ටික කරගන්න තියෙන්නේ. හරි කොහොමද මේක ට්‍රක් එක උත් තරම් දෙන්නේ. ඉතින් ට්‍රක් එක සාමාන්‍ය වල මේ විදියට තමයි ඩ්‍රයිව් කරන්නේ. ඉතින් අලුත් ප්‍රශ්න මේකට තද වට ඩ්‍රයිව් කරන්න බලන්න. අද ඉඳන් ඩ්‍රයිව් කරන්න නැතුව අර ජොබ් එකක් නම් ක්‍රියේට් කරලා ඔෆ් කරලා දාන්න පුළුවන් එක. මට සල්ලි හැම ගන්න පුළුවන් සුපිරිම කමයක් තමයි මේක. කියන්නේ සාමාන්‍ය වල ජොබ් එකක් අරගෙන යනවා නම් ජොබ් එකක් කරනකොට සාමාන්‍ය ඩ්‍රයිව් කරන්න නැති. මේ විදිහට මැප් එකකුත් තියෙනවා. මම මැප් එකකුත් දාලා තින්නේ. වඩත් මේ වගේ මැප් එකක් දාගන්න ඕන නම් channel එක දිහා බලන්න. මම මැප් එක මේ මැප් එක දාගන්න විදිය full total video එකක් කරලා තිනවා. මේ වගේ මැප් කීපයක් දාගන්න විදිය videos කරලා තිනවා. ඔයා තාමත් මේ videos බලන්න ගියා ඉන්නම් අනිවාර්යෙන් channel එක දිහා බලන්න. channel එක subscribe කරලා මේ වගේ videos ගොඩක් ඉදිරියටත් බලන්න පුළුවන්. හරි. ඊට පස්සේ කරන්න තින්නේ දැන් ඔයාලා මේ විදිහට drive කරන්නේ. හරිද? මම ඔයාලා කලින් කිව්වා what job එකක් කරනවා නම් job එකේ drive කරන්න නැතුව වඩා පුළුවන් මෙන්න විදිහට කරලා වගේ ජොබ් එකේ අවසාන කරන තැනට ගිහිල්ලා ඔයාගේ ට්‍රක් පෙට්ටිය අතයින්න පුළුවන්. ඒක ලේසිම සල්ලි හැම කරන්න පුළුවන් ක්‍රමයක්. හරි. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. කරන්න තියෙනවා කීබෝඩ් එක යූස් කරලා මේ වැඩේ කරන්න තියෙනවා. හරිද? වායි කීබෝඩ් එක අංක 0 බලන්න.
හරි බින්දුව ගුවා මෙන්න මේ විදිහට එකක් එන්න ඕනේ. හරිද මේ විදිහට එකක් එන්නේ නැත්නම් වාගේ හරියට ඒක ඇක්ටිව් වෙලා නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ හින්දා හරියට මම කරපු විදිහට කරන්න. එහෙම නැත්නම් ඔයාලට මේක එන්න ඕනේ නැතුව හරිද එන්න ඕනේ අනිවාර්යෙන්ම. හරිද? හරි ආවට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට එකක් තියෙනවා. කරන්න තියෙන්නේ මෙච්චර වාගේ නෝට්ස් එකේ මේ විදිහට කරවන්න පුළුවන් මේ විදිහට. හරිද? ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක වාදින් ඉදරවදී කොහොමද මේක ඉස්සරහට පස්සට යන්නේ කියලා. ඉස්සරහට පස්සට යන්නේ ආයි කීබෝඩ් එකේ තියෙනවනේ කීබෝඩ් එකේ තියෙනවනේ මේ ඉලක්කම් ටික. මේ කාමරේ අපි ඉලක්කම් යූස් කරලා තමයි මේක කැම් වෙනස් කරගන්නේ. ඒ ඉලක්කම් ටික නෙමෙයි ඔයාලට තවත් කීබෝඩ් එකේ ආයෙ පැත්තක සාමාන්‍යයෙන් කොටුවක විතර කොටුවක් විදිහට දීලා තියෙනවා ඉලක්කම් ටික. ඉලක්කම් ටිකක් දීලා තියෙනවා කොටුව ටික. මෙන්න මෙතන තියෙන ඔයාලට 8 සහ 4 5 6 2 දෙක නෙමෙයි සමානයි අංක 8 බලන්න මම ඔයාලට කියලා දෙන්න අංක 8 බලන්න මම මේකට එබුවා මේකට බලන්න පුළුවන් අංක මාගේ මෙන්න මේ විදිහට ඉස්සරහට යනවා හරිද මේ විදිහට මට ඕන විදිහට මේ වෙලේ මවුස් එක යූස් කරලා අංක 8 එබුවා මේ විදිහට ඉස්සරහට යනවා හරිද හරි දැන් ඔයා බලන්න කොහොමද මේක පස්සට යන්නේ කියලා පස්සට යන්න නම් ඔයා අංක 5 ඔබන්න ඕනේ විදිහට අංක 5 වන්න ඕනේ පස්සට යනවා මේ විදිහට අංක 5 එබුවාම 4 එබුවාම හතරේ බුවා මේ විදිහට මේ සයිඩ් එකට යනවා ඊට පස්සේ අනිත් සයිඩ් එකට යනවා අංක 6 උබන්න ඕනේ අංක 6 මේ පැත්ත සයිඩ් එකට අංක 4 මේ සයිඩ් එකට තිවසෙන්ට අංක 5 ඉස්සරහට යන්නේ අංක 8 හරිද තේරෙන්නේ නැති ඉස්සරහට යනවා උබන්න ඕනේ අංක 8 තිවසෙන්ට අංක උබන්න ඕනේ 5 සයිඩ් එක يعني දකුණු පැත්තට يعني දකුණු පැත්තට යනවා උබන්න ඕනේ අංක 6 වම් පැත්තට යනවා අංක 4 උබන්න ඕනේ මේ විදිහට වාර පුළුවන් මේ විදිහට මැප් එකේ සවාරියක් යන්න. හරිම ලේසියෙන් වාර ජොබ් එකක් ගන්න හිතන්න ඔයාලා මෙතනින් මේ මගේ ට්‍රක් එක තියෙන දැන් මගේ ට්‍රක් එක තියෙන මෙතන. හරිද? මගේ ට්‍රක් එක දැන් පෙට්ටිය තියෙනවා කියලා හිතන්න. මං ගිහලා ඒ පෙට්ටිය අතයින් උන මෙන්න මෙතනට. يعني මෙන්න මෙතනට තමයි මගේ ජොබ් එක ඉවර කරන්න ඕනේ. හරි. මට කරන් තියෙන දැන් මෙතනට ගිහලා ජොබ් එක ඉවර කරන්න. හරි. දැන් ඔයා හිතනවා ඉතින් කොහොමද දැන් දැන් මේක ට්‍රක් එක දැන් මෙතන ගිහලා අතයින් කියලා. ඒක ලේසි වැඩක් තියෙන්නේ. වාගේ කීබෝඩ් එකේ තියෙන F9 එක ඔබන්න ඕනේ. මම ඒක F9 එක ඔබන. F9 එක ඔබගම මේ දෙට ඔය ට්‍රක් එක උඩින් වැඩිලා වැටෙනවා මෙන්න මේ විදියට. දැන් මගේ ට්‍රක් එක මෙන්න මෙතන තියෙනවා. මේ දින් දැන් වාගේ ජොබ් එකක් ඇවිල්ලා අරන් ගල මෙතනින් අතාරගාම ඒසියෙන් පහසුවෙන් වාගේ ජොබ් එක ඔප්ෂන් කරලා වාට සල්ලි හම්බ කරගන්න පුළුවන්. මේ විදියට වාට ඕන තැනකට දැන් හිතන්න වාගේ ට්‍රක් එක කොහරි කැලේ එක ගිහිල්ලා තියෙනවා. මෙතනින් ගන්න බෑ එරිලා එහෙම නැත්තම් කරී හිර වෙලා මේක දෙයක් වුණාම පාඩ පුළුවන් අර විදිහට අංක බිඳුවෙ බුවා ඕන තැනට මවුස් එකෙන් මේ විදිහට අරන් ගිහිල්ලා පාරට සිලෙක්ට් කරලා මේක පාර හරියටම ගන්න මේ විදිහට යටට යනවා ඒක මේ විදිහට දීලා පාඩ පුළුවන් F9 එක ඔබන්න F9 එක ඔබන්න හරිද F9 එක ඔබා මේ විදිහට පාට ආපෝ එතන ඉඳන් ඩ්‍රයිව් කරන්න පුළුවන් ඉතින් මේ විදිහට තමයි මේ මොන්ඩේ වැඩ කරන්නේ පාට තවත් මේකේ තවත් මේ මොන්ඩේ එක ගැන මම අර කියලා දුන්න විදිහට හදාගත්තෙන් තවත් වැඩ ක්‍රමයක් තියෙනවා මේකේ. වෙනවා සාමාන්‍යයෙන් දැන් ඩේ ටයිම් එකේ වැඩ ප්ලේ කරනකොට වට නයිට් ටයිම් වෙනවා මේකේ. නයිට් වෙනකොට වට පුළුවන් මේක ඩේ ටයිම් එකට හරවගන්න. වට මෙන්න මේ කී එක බලන්න ඕනේ. මම වට ඩිස්ප්ලේ ගැන කියනවා. ඒ කී එක බලන්න ඕනේ. මෙතනදී මට කී එක හරියට මතක නැහැ. මේකේ මොහා මෙදට ගොඩක් එනවා. මෙතෙන්දී වට පුළුවන් මේ ඩේ ටයිම් එක හදාගන්න. මම ඒක හදාගන්න විදිය වීඩියෝ එකක් අරන් ඉන්න. මේකේ يعني මේ දැන් වට තියෙනවා දිහා මම මෙන්න මේ දෙකක් ඇල්ල තිනවා. මේ ගැන මම වෙනම වීඩියෝ එකක් අරන් ඉන්න ඔයාලෙන්නම්. ඉතින් මට හරියට මේක ඔයාලට කියලා දෙන්න තරම් දැනුමක් නැහැ. ඒ හින්දා අදගෙන අද මම ඔයාලට අරගෙන කියලා දුන්නේ ඒකයි. ඉතින් ඔයාලට පුළුවන් මේකෙන් දන්න කෙනෙක් ඉන්නවා නම් මේ දෙර ඒ කොමාවක් වගේ එකක් තියෙන ඒක බලලා මේ දෙර එකෙන් ඔප්ෂන් එකකින් ගිහින් ඔයාලට පුළුවන් ඒක යූස් කරන්නත්. ඉතින් ඔයාලට පුළුවන් කිව්ව විදිහට බින්දුව බලලා ඔයාලට ඕන විදිහට යූස් කරගන්න. ඉතින් අද වීඩියෝ හොඳයි කියලා හිතුණා නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. videos මේ වගේ විදිහටත් බලන්න channel එක subscribe කරන්න. හරිද? වීඩියෝ හොඳයි කියලා ඉතින් ලයික් කරන්න කමෙන්ට් කරන්න ප්‍රශ්න තියෙනවා නම් WhatsApp message එකක් දාන්න කමෙන්ට් කරන්න එපා. WhatsApp message එකක් දාන්න channel එකේ about එකේ තියෙනවා WhatsApp number එක කමෙන්ට් කරන්න එපා. ගොඩක් ලොකු සාමාන්‍ය ලොකු message කරන්න එපා. ප්‍රශ්න තියෙනවා නම් WhatsApp message එකක් දාන්න. මේ හින්දා එහෙනම් අපි වීඩියෝ එක end කරමු. ඔයාලට මොකක් හරි මේක වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් එනනම් WhatsApp message එකක් දාන්න. ඉතින් map download කරගෙන ඉතින් channel එකේ තියෙනවා ගිහිල්ලා බලන්න. ඔයාලා වැදගත් වෙන මැප් ගොඩක් කරලා තියෙනවා. ඉතින් වීඩියෝ ගේම් කරන ඔයාලා හැමදාම සුබ දවසක් ජය වේවා.